ජීවිතය ඔබ අද ලබාගෙන ඉන්න තැන ගැන එහෙම නැත්නම් ඔබගේ ජීවිතයේ අද ඔබට ලැබී තිබෙන දේවල් පිළිබඳව ඔබට සෑහීමකටපත් වෙන්න පුළුවන්ද මේක අවුරුදු ගානකට කලින් ඔබ හිතා හිටියා අද වෙනකොට මම මෙන්න මේ වගේ තැනකට ඇවිල්ලා ඉන්නවා කියලා ඔබ නිශ්චිතව ඒ ගමන යන්න පුළුවන්කම ලැබුණාද ඔබගේ මහන්සියට ප්‍රතිඵල ලැබිලා තිබෙනවද අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඊට අදාළව ඉතාමත්ම වැදගත් කරුණු කාරණා කිහිපයක් පුද්ගලයාගේ චර්යාව එහෙම නැත්නම් හැකියාව මේ දේවල් වලට ඒ පුද්ගලයාගේ ආර්ය නැත්නම් පරිසරය බලපාන බව මනෝවිද්‍යාවෙන් කියවෙනවා ආර්ය කියලා කියන්නේ තමන්ගේ પરම්පරාව එහෙම නැත්නම් ඥාන වලින් තමන්ට ලැබෙන දේවල් ඒ වගේම පරිසරය කියලා කියන්නේ තමන්ගේ නිවස ඇතුළු තමන් ජීවත් වෙන පරිසරයෙන් යම්කිසි පුද්ගලයෙකුට ලැබෙන ආభాෂය දැන් වෙනස් ආර්යයන්ගෙන් වෙනස් පරිසරයක හැදෙන අය එකිනෙකාට වෙනස් වෙන්නේ ඒ නිසා හැබැයි ඔබ පොඩ්ඩක් මෙන්න මෙහෙම කල්පනා කරලා බලලා තිබෙනවද එකම ආරයෙන් එකම පරිසරයෙන් එන දරුවෝ අතරේ පවා ලොකු වෙනස්කම් තිබෙන්නට පුළුවන් උදාහරණයක් විදිහට එකම අම්මා තාත්තගේ දරුවෝ වුණත් ඔබට සහ ඔබගේ සහෝදරයාට සහෝදරියට තියෙන්නේ එකම විදිහේ කැමති දේවල්ද එකම විදිහටද අඳින්න කැමති එකම විදිහටද යන්න ඉන්න කැමති එකම දේවල්ද කන්න කැමති නෑ ඔබ දෙදෙනා දෙදෙනෙක් මේ ලෝකේ සාමුලින්ම කෙනෙක්ගෙන් තව කෙනෙක් වෙනස් වෙනවා එතකොට කෙනෙක්ගෙන් තව කෙනෙක්ට වෙනස් හැකියාවන් තිබෙනවා බොහොම පැහැදිලිව ජීවිතේ සාර්ථකත්වයට පත් වෙන මිනිස්සු තමන්ට තිබෙන ඒ වෙනස් වූ හැකියාව කුමක්ද කියන එක අවබෝධ කර ගන්නවා බොහෝ වෙලාවල් වලට දෙමව්පියන්ට තිබෙන ප්‍රශ්නයක් තමයි වැඩිමහල් දරුවා ගණිත විෂයට දක්ෂයි ඔහු උසස් පෙළට ගණිත විෂය ධාරාව කරා හැබැයි පොඩි එකෙනා ගණිත විෂය ධාරාවට කැමති නැහැ ඇයි අයියා කරා නම් මල්ලිට ඒක කරන්න බැරි අර මුලින් කිව්වා වගේ එකම ආරෙන් එකම පරිසරයෙන් ආවත් දෙන්නගේ චර්ය රටාවන් දෙකක් වගේ එක එක පුද්ගලයාට එකම පවුලේ ඉපදිලා හිටියත් ලැබෙන ශක්තියන් කියන දේවල් වෙනස් වෙන්න පුළුවන්. මතක තියාගන්න මේ ලෝකේ සාර්ථකත්වයට පත්ුනේ තවත් කෙනෙක් බවට පත් වෙන්න උත්සාහ කරපු පුද්ගලයෝ නෙවෙයි, තවත් කෙනෙක්ව අනුකරණය කරන්න උත්සාහ කරපු අය නෙවෙයි, තවත් කෙනෙක්ගෙන් ආදර්ශ අරගෙන තමන්ගේ ඇතුළේ තියෙන ශක්තිය ශක්්‍යතාවය මොකක්ද කියලා හොයාගන්න උත්සාහ කරපු මිනිස්සු. ස්ටීව් ජොබ්ස් ඇපල් මැක් එක හදලා ලෝකේ බිලියනපතියෙක් බවට පත් වුණාට බිල් ගේට්ස්ට කවදාවත් අවශ්‍ය වුණේ නැහැ මැක් එකක් හදන්න. ඔහු බිලියනපතියෙක් උනේ වින්ඩෝස් හදලා. එතකොට ඔබ තේරුම් ගන්න ඕනේ බිල් ගේට්ස් වින්ඩෝස් හැදුවා වගේ තමන්ට ලෝකෙට පයින්න පුළුවන් ජනේලය නිර්මාණය කරගත්තා වගේ ඔබගේ දොරටුව බවට පත් වෙන්නේ කුමක්ද ඔබගේ ජයග්‍රහණය සඳහා. සමහර විට ඔබ මේ වෙනතක් ඔබගේ ඇතුලේ තියෙන සැබෑ ශක්තිය කුමක්ද කියන එක ගැන අවබෝධයක් නැතිවා වෙන්නට පුළුවන්. අද මේ උත්සාහ කරන්නේ ඔබ ඇතුලේ තියෙන ශක්තිය කුමක්ද කියලා ඔබට කියන්න නෙවෙයි ඔබගේ ශක්තිය කුමක්ද කියලා ඔබව හිතන තැනට පොළඹවන්න. ඒ සඳහා අත්‍යවශ්‍ය වූ සාධක කිහිපයක් අද මම ඔබ හමුවේ තබන්නට බලාපොරොත්තු වෙනවා. රැඳෙන්න වෙනද වගේම ඉතාමත්ම වැදගත් පොයින්ට්ස් කිහිපයක් හිතන්න අද මම ඔබට ලබා දෙනවා. එක්තරා කැලෑවක කැලෑගමේ පාසලක් ආරම්භ කරා. දැන් මේ පාසලට කැලෑගමේ දරුවෝ තමයි සිසුන් විදිහට බැඳෙන්න එන්නට නියමිතව තිබුණේ. හැම සිසුවෙක්ම බඳවගත්තේ එක්තරා නිශ්චිත පරීක්ෂණයකින් පස්සේ කොන්දේසිය වුණේ හැම ශිෂ්‍යෙක්ම මේ හැම පරීක්ෂණයකටම මුහුණ දිය යුතුයි කියන එක. මාළු පැටියෙක් ආවා පාසලට ශිෂ්‍යෙක් විදිහට ඇතුල් වෙන්න. මාළුවා පිහිනීමේ තරඟෙදී අනෙක් සියලු දෙනා පරද්දලා දිනුවා. හැබැයි ගස් නගින තරඟෙදී දුවන තරඟෙදී මාළුවා අනෙක් සිසුවන්ට පරාදයි. චීතක කියන සතා මාළුවට පිහිනීමේදී පෙරදුනා. හැබැයි දුවන තරඟෙදී ගස් නගින තරඟෙදී මාළුවා අභිභව ජයග්‍රහණය කළා. වඳුර කියන සතාට දුවන තරඟෙදී පීනන තරඟෙදී මාළුවවයි චීතවයි පරාජයට පත් කරන්න බැරි වුණා. හැබැයි ගස් නගින තරඟෙදී චීතවත් මාළුවවත් පරාජය කරලා ජයග්‍රහණය කරන්න අවස්ථාවක් ලැබුණා. මේ කතාව ඇතුලේ මොකක්ද කියන්නේ? අපි හැමෝම අපේ ජීවිතවල කුමක් හෝ දක්ෂතාවයක් උද්දීපනය කරගන්න එහෙම නැත්නම් වර්ධනය කරගන්න හැකියාවන් වලින් යුක්ත වෙන අය. ගොඩක් වෙලාවට මිනිස්සු කියනවා මම අහලා තිබෙනවා එයා ඒ දක්ෂතාවයේ උපතින් අරන් ඇවිල්ලා කියලා. සුප්‍රකට කියමනක් තිබෙනවා genius not about genetics it's about mechanics කියලා. ඒ කියන්නේ ඥානවලින් නෙවෙයි හැකියාවන් කියන දේවල් එන්නේ හැමතිස්සෙම ක්‍රියාවේ යොදවන යාන්ත්‍රණයක් හරහායි ඒවා උද්දීපනය වෙන්නේ කියලා. එතකොට ඔබ ඇතුලේ ජීවිතය ජයග්‍රහණය කරන්න පුළුවන් හැකියාව කුමක්ද කියන කාරණාව ගැන මේ දක්වා කවර හෝ දවසක ඔබ හොයාගන්න උත්සාහ කරලා තිබෙනවද? මිනිසු ජීවිතවල ජයග්‍රහණ ලබා ගන්නවා මෙන්න මේ හැකියාව මොකක්ද කියලා හරියටම තේරුම් ගත්ත දවසට. ඔබ හිතන්න ශ්‍රී ලංකා නීති පීඨයට උසස් පෙළ සමත් වෙලා
ඇතුල්වෙන්න සුසුකම් ලැබපු ශිෂ්‍යයෙක් එක්තරා තැනකදී තීරණය කරනවා නීති අධ්‍යාපනය නෙවෙයි මගේ ජීවිතේ සාර්ථකත්වයට හේතු වෙන්නේ ඒ නිසා මම වෙනත් ශාස්ත්‍රයක් ඔස්සේ ඉස්සරහට යනවා කියලා. ඉතාමත්ම තරගකාරී විභාගයකින් නීති පීඨයට සුසුකම් ලැබුවටත් පස්සේ යම්කිසි ශිෂ්‍යයෙක් ඒක අතහැරලා දානවා කියලා කියන්නෙම අපරාධයක් විදිහට ඔබට දැනෙන්නට පුළුවන්. නමුත් කුමාර සංගක්කාර කියන මේ චරිතය ඔබ හිතනවාද නීතිඥයෙක් විදිහට කටයුතු කරා නම් ඔහු උසාවියේ නඩු කතා කරන නීතිඥයෙක් බවට පත් වුණා නම් එහෙම නැත්නම් සමාගම් ලේකම්වරයෙක් බවට පත් විය හැකි නීතිඥවරයෙක් බවට පත් වුණා නම් අද ඔහු ක්‍රිකට් ක්‍රීඩාවෙන් උපයපු දේ ඒ ගෞරවය ඒ ආදරය ඒ ජනප්‍රියත්වය උපය ගන්න ඔහුට හැකියාවක් ලැබෙවි කියලා. ලෝකේ ප්‍රමුඛතම මාලිබෝන් ක්‍රිකට් ක්‍රීඩා සමාජයේ සභාපතිවරයා බවට පත් වෙන්නට ඔහුට හැකියාවක් ලැබෙවි කියලා. ඔහු තමන් යා යුතු මග කුමක්දයි නිශ්චිතව තීරණය කරා තමන්ගේ ශක්තිය උරගා බලන්න තීරණය කළා. මිනිස්සු තමන්ගේ ශක්තිය එහෙම නැත්නම් ස්ට්‍රෙන්ත් එක හොයාගත්තාම ඉහළට යන්නේ රොකට් එකක් යනවා වගේ. ගොඩක් දෙනෙක්ට තියෙන ප්‍රශ්නේ තමන්ගේ ජීවිතේ සාර්ථකත්වය ලබා ගැනීමට නොහැකිකම නෙවෙයි. ගොඩක් දෙනෙක් තමන්ගේ ශක්තිය අවබෝධ කරගැනීමේදී කිසියම් දුර්වලතාවයක් පෙන්නනවා. එහෙම නැත්නම් තවත් කෙනෙක් වෙන්නට උත්සාහ කරනවා. අයියා ඉංජිනේරින් කරා නම් මාත් මැත්ස් කරන්න ඕනේ කියලා හිතනවා. අයියා ආර්ට්ස් කළා ලෝ ෆැකල්ටි ගියා නම් මාත් ලෝ ෆැකල්ටි යන්න ඕනේ කියලා හිතනවා. සහෝදරිය සයන්ස් කළා මෙඩිකල් කොලෙජ් ගියා නම් මාත් මෙඩිකල් කොලෙජ් යන්නට ඕනේ කියලා හිතනවා. හැම විටම තව කෙනෙක් කරන දේක් කරන්නට උත්සාහ කරනවා. නමුත් ඔබට හරියන්නේ කුමක්ද කියන එක ඔබ කවරදාක හෝ හිතලා කල්පනා කරලා බලවද? මං කියන්නේ මේ උසස් පෙළ විෂයන් තෝරා ගැනීමේදී විතරක් නෙමෙයි ජීවිතයේ තමන් ඉස්සරහට යන්න ඕනේ කොහොමද කියන කාරණාව ගැන තමන්ගේ ශේෂ්ත්‍රය තෝරා ගැනීමේදී ඔබ කවරදාකවත් ඔබ අභ්‍යන්තරයේ තිබෙන ශක්තිය කුමක්ද කියලා කල්පනා කරලා බලලා තියෙනවද? විශේෂයෙන්ම මට ඔබට මේ දේ කියන්නට ඕනේ. අපි සමහර අවස්ථාවල අධ්‍යාපනයට අදක්ෂයි කියලා හංවඩු ගහනවනේ ශිෂ්‍යයින්ව. අපි කියනවනේ මෝඩයෙක් කියලා. අපි කියනවා ඉගෙන ගන්න මොලයක් නැහැ කියලා. අමරිකාවේ ඔහයෝ ප්‍රාන්තයේ මේ වගේ දරුවෙක් හිටියා. වයස අවුරුදු 8 දිත් ඔහුට කියවන්න බෑ. පොතක පාඩමක් කියවන්න බැරි වෙනවා කියලා කියන්නේ 3 වසරේ 4 වසරේ ළමයෙකුට ඒක යම්කිසි විදිහකට ඒ ශිෂ්‍යයා අදක්ෂයෙක් විදිහට හංවඩුවක් ගන්න එක හේතුවක්. අවුරුදු 12 වෙනකොටත් ඇත්තටම ඔහු දක්ෂයෙක් නෙවෙයි. අවුරුදු 12 දී ඔහුගේ විනෝදාංශය බවට පත් උනේ තමන්ගේ පියාගේ කැමරාවෙන් මිලිමීටර 8 දලසයා පටලයක් උපයෝගී කරගෙන පොඩි පොඩි කුඩා විනාඩි 3-4 චිත්‍රපටි හදන එක. චිත්‍රපටි හදන එක පැෂන් එකක් බවට පත් වෙච්ච පාසලේදී අදක්ෂයි කියලා හංවඩු ගහපු මේ ශිෂ්‍යයා පස්සේ කාලෙක යුනිවර්සල් චිත්‍රාගාරේ රැකියාවකට යනවා. ඒක ඇත්තටම වැටුප් සහිත රැකියාවක් නෙවෙයි, අධ්‍යයනය පිණිස ලබා දෙනු ලබන වැටුප් රහිත රැකියාවක් විදිහට තමයි මේ දරුවා එහි වැඩ කටයුතු ආරම්භ කරන්නේ. ඔහුගේ පැෂන් එක බවට පත් උනේ ඉගෙන ගන්න එක කොතනින්ද සරසවියක නෙවෙයි අර යුනිවර්සල් චිත්‍රාගාරයේ ඇතුළේ. කොහොමද අධ්‍යක්ෂවරු වැඩ කරන්නේ, කොහොමද සෙට් එක ඇතුලේ වැඩ වෙන්නේ, කැමරාකරුවෝ කොහොමද කැමරාව හසුරවන්නේ, මේ හැම දෙයක් ගැනම ඔහු යුනිවර්සල් චිත්‍රාගාරය ඇතුලේ අත්උදව් කරුවෙකු විදිහට ඉඳිමින් ඉගෙන ගන්නට පටන් ගත්තා. අර කතාවට කියනවනේ විශ්වවිද්‍යාලේ ගිය හැම මිනිහෙක්ම ජීවිතේ දිනුවෙත් නැහැ, ජීවිතේ දිනපු හැම මිනිහෙක්ම විශ්වවිද්‍යාලේ ගියත් නැහැ කියලා. ඒ නිසා තමන්ට ඉගෙන ගන්න ඕන නම් ඕනෑම බිමක් ඉගෙනුම් බිමක් බවට පත් කරගන්න කෙනෙක්ට හැකියාව තිබෙනවා. දැන් මේ පුද්ගලයා පස්සේ කාලෙක මේ කොච්චර සිනමා කර්මාන්තයත් එක්ක ඉගෙන ගත්තද කියලා කියනවනම් එක්ස්පෙරිමන්ට් කරාද කියලා කියනවනම් පසු කාලේනව ඔහු අති දක්ෂයෙක් බවට පත් වුණා ලෝක සිනමාව ඇතුලේ. ඔබ හිතන්නේ මේ කවුරු කියලාද? මේ තමයි ස්ටීවන් ස්පීල්බර්ග්. අමරිකාවේ පුරවැසියෙකුට ලබාගත හැකි ඉහළම සම්මානයෙන් පවා පිදුම් ලැබූ ස්පීල්බර්ග්ව අපිට මතකෙට එන්නේ එකපාරට ජුරාසික් පාර්ක් චිත්‍රපටය හරහා. අතීතයේ වාසය කළ ඩයිනෝසිරයන්ගේ සජීවී රූපරාමු සිනමාවේ තිරය ඇතුළට කැඳවන්නට සමත් වෙච්ච ස්පීල්බර්ග් ET ඒ වගේම ඉන්දියානා ජෝන්ස් වගේ චිත්‍රපටි රසක් ඔස්සේ ප්‍රේක්ෂකයන්ට සමීප වුණා. ඒ විතරක් නෙවෙයි අද වෙනකොට ඔහුගේ වත්කම ඇමරිකන් ඩොලර් බිලියන 4ක්. ඔබ හිතන්න ඔහුගේ පියා ඔහුගේ මව එහෙම නැත්නම් ඔහු තමන් දක්ෂ නොවන ශේෂ්ත්‍රයක දක්ෂතා දක්වන්න උත්සාහ කළා නම් අද ඔහු ලබාගෙන තිබෙන සාර්ථකත්වයට ලං වෙන්න ඔහුට හැකියාවක් ලැබෙවිද? මාළුවෙක් දුවන්න ට්‍රයි කරාට කවදාවත් දුවන්න බෑනේ. චීතා කොච්චර උත්සාහ කරත් ඌට මාළුවව පිහිනීමෙන් පරද්දන්න බෑනේ. මේ යථාර්ථය අපි තේරුම් ගත යුතුව තිබෙනවා. අපි ඇතුලේ තියෙන හැකියාව කුමක්ද කියන කාරණාව අපි තේරුම් ගත යුතුව තිබෙනවා. මීට අවුරුදු ගණනාවකට කලින් මම රූපවාහිනී මාධ්‍යවල එහෙම නැත්නම් ගුවන් විදුලියේ ප්‍රවෘත්ති නිවේදකෙක්ව සිටියා. අවුරුදු 10ක් මාධ්‍යවේදියෙක් විදිහට වැඩ කළා. නමුත් ඒක මගේ ජීවිතේ විලාසිතාව නෙවෙයි, පැෂන් එක නෙවෙයි කියලා මට දැනෙනකොට මම හිතුවා
මගේ ජීවිතේ මීට වඩා සතුටු වෙන්න පුළුවන් ජයග්‍රහණ ලබන්න පුළුවන් තැනකට යන්නේ කොහොමද කියලා. ඒ අනුව මම අභිප්‍රේරණ විෂය තෝරාගත්තා. කිසිම කෙනෙක් ඒ මොහොතේ මාත් එක්ක හිටියේ නැහැ. අඩුම තරමේ මගේ අම්මා තාත්තවත් විශ්වාස කළේ නැහැ. මම ඒ වෙලාවේ මගේ ෆීල්ඩ් එක වෙනස් කරන්න ඕනේ කියලා. හැබැයි මම විශ්වාස කළා මම මගේ ෆීල්ඩ් එක වෙනස් කරන්න ඕනේ කියලා. ඒ අනුව මම වෙනස් වෙන්න තීරණය කළා. ඊට පස්සේ මීටර 100 ශ්‍රී ලංකා වාර්තාව අවුරුදු 21කට පස්සේ බිඳ වැටෙනකොට හිමාශේෂාණන්ගේ වාර්තාව තබනකොට ඔහුගේ අභිප්‍රේරකවරයා ලෙස කටයුතු කළේ මම. මීටර 200 ශ්‍රී ලංකා වාර්තාව සුගත් තිලකරත්නගේ ඒක අවුරුදු 20කට පස්සේ බිඳ වැටෙනකොට විනෝද් සුරංජයද සිල්වාගේ අභිප්‍රේරකවරයා ලෙස කටයුතු කළේ මම. අවුරුදු 79කට පස්සේ යුද හමුදාව ආරක්ෂක සේවා මල්ලවපුර තරගාවලියේ ජයග්‍රහණය කරනකොට ඔවුන්ගේ අභිප්‍රේරකවරයා ලෙස කටයුතු කළේ මම. ලංකාවේ සමාගම් රසක් එක්ක කටයුතු කරන්න අවස්ථාව ලැබුණා. සමාගම් අතිවිශාල ප්‍රමාණයක් එක්ක ඔවුන්ගේ සම්පත්දායකෙක් විදිහට වැඩ කටයුතු කළා. අද වෙන විට මම එදා බලාපොරොත්තු වෙච්ච තැනට වඩා තැනකට එන්න මට හැකියාව ලැබිලා තියෙනවා. කොමක් නිසාද? හැම විටම මා ඇතුලේ ඉන්න මාව හොයන්න මම උත්සාහ කරපු නිසා. මම මේ ටික කියන්න හිතුවේ පහුගිය දවසක මම මගේ www.bathiarathanayaka.com වෙබ් අඩවිය එළි දක්වන්නට යෙදුණා. මේ වෙබ් අඩවිය සකස් කිරීමේදී බොහෝ තොරතුරු වෙබ් අඩවිය සකස් කරන්න එක හෝමාරු කරගන්නට මට සිද්ධ වුණා. පෞගේ අවුරුදු 10 ඇතුලේ මේ ෆීල්ඩ් එකේදී දක්ෂතා දක්වන්නට හැකියාව ලැබෙන්නේ නැහැ. එදා මම මගේ හැකියාව සහ ශක්තිය තේරුම් නොගත්තා නම් ඒ තේරුම් ගැනීම මගේ ජීවිතේ වෙනස්ම මානයකට යන්න මට උදව් කළා. මම විශ්වාස කරනවා ඔබටත් එලෙස එම මානයට යන්න හැකියාවක් ඔබ ඇතුලේ තියෙනවා. නමුත් ඔබ එය දැකිය යුතුයි සහ ඔබ එය උරගා බැලිය යුතුයි කියලා. තමන්ගේ ඇතුලේ තියෙන ශක්තිය කුමක්ද කියන එක ගැන අද හිතන්න පටන් ගන්න හාෂීක් කොලයක් ලියන්න පටන් ගන්න. මගේ ඇඟ ඇතුලේ තියෙන ශක්තියින් මොනවාද මට ඉදිරියේදී ජයග්‍රහණ ලබා ගැනීමට පාවිච්චි කළ හැකි? අපි වෙන කවුරුත් වෙන්නට නෙවෙයි උත්සාහ කළ යුත්තේ. අපි උත්සාහ කළ යුත්තේ අපි බවටපත් වෙන්න, අපි හිතන් ඉන්න තැනට වඩා ඉස්සරහට යන්න පුළුවන්ද කියන කාරණාව හැම විටම උරගාලා බලන්න. ඔබ හිතන්නේ ඇයි මම www.bathiarathanayaka.com වෙබ්සයිට් එක ලොන්ච් කළේ ඉංග්‍රීසි වලින්? හේතුව ලංකාවේ ඇතුලේ ට්‍රේනර් කෙනෙක් විදිහට නම හදාගත්තට මදි කියලා මට හිතෙනවා. මම කල්පනා කරනවා මට හීනයක් තියෙනවා ලෝකේ ඉන්න හොඳම ට්‍රේනර්ස් අතරට යන්න. ඒක කරපු පළවෙනි ශ්‍රී ලංකිකයා වෙන්න. අනේ හීනය වෙනුවෙන් මම වැඩ කරමින් ඉන්නවා. මගේ ජීවිතේ ශක්තිය මම තේරුම් නොගත්තොත්, ඒ වගේම ඒ වෙනුවෙන් මම උත්සාහයක් නොදරුවොත් මැරෙනකම්ම මට එතනට යන්න පුළුවන් බව මට දැනගන්නට හැකියාවක් ලැබෙන්නේ නැහැ. අඩුපතරමේ අපි එකට උත්සාහ කරලා බලන්න ඕනේ. ඔබ ඔබගේ ජීවිතය ඇතුලේ ඔබගේ ශක්තිය පාවිච්චි කරන්න සූදානම්ද? ඔබ ලෑස්තිද ඔබගේ ඇතුලේ තියෙන ශක්තිය ස්පාර්ක් එකක් විදියට එළියට ගන්න? ඔබට පුළුවන්කම තිබෙනවා හිතන්න, කල්පනා කරන්න කොහොමද මම නැගිටින්න ඕනේ. මේ දේ ඔබගේ ජීවිතයට ආවට පස්සේ හැම දිනයකම උදේට ඔබට මතක් වෙන්න පටන් ගන්නවා මම මේ වෙනුවෙන් වැඩ කරමින් ඉන්නේ කියලා. මෙන්න මේ අවබෝධය තමන් ඇතුලේ දල්ව ගන්න උත්සාහ කරන්න කියලා මම ඔබගෙන් ඉල්ලීමක් කරනවා. විශේෂයෙන්ම මගේ ජීවන දර්ශනය ඇතුලේ මම අදහන, මම විශ්වාස කරන එක්තරා අපූර්ව කියමනක් තිබෙනවා. ඒ තමයි රබීන්ද්‍රනාත් ටාගෝරතුමා, ඉන්දියාවේ ජාතික ගීය නිර්මාතෘවරයා කියපු හරි ලස්සන කතාවක්. ඔහු එක්තරා තැනකදී කියනවා මෙන්න මෙහෙම. මේ කියමන කොච්චර අපූර්වද කියලා බලන්න. ඔබ දරුවෙක් ලෙස උපත ලබන මොහොතේදී ඔබ හඬනවා බලා ඔබ වටා සිටි ලෝකයක් සිනාසුනේය. නමුත් ඔබ මරණ මංචකයේදී මියදෙනු දැක ඔබ වටා සිටින ලෝකයක් හඬා වැටෙන්නේ නම් ඔබට සතුටු වීමට හැකිලිය යුතුය. ඇයි? ඔබ ලෝකයට දැනෙන්නට ජීවත් වූ පුද්ගලයෙක් බව ලෝකය දන්නා නිසාවෙන්. ඔබ කොයි විදිහ කෙනෙක්ද? ඔබට ලෝකයට දැනෙන්නට පුළුවන් විදිහේ ජීවිතයක් ගත කරන්න පුළුවන් කෙනෙක්ද? ඔබ වටිනාකමක් තියෙන කෙනෙක්ද? එහෙමනම් ලෝකයට දැනෙන මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න සහ තමන්ට දැනෙන පුද්ගලයෙක් විදිහට ජීවත් වෙන්න උත්සාහ කරන්න. තමන්ගේ ඇතුලේ තියෙන ශක්තිය තමන්ට දැනෙන්න පටන් ගත්තට පස්සේ ඒක ලෝකේ අවටට දැනෙන්න පටන් ගන්නවා. හැබැයි ඔබ ඇතුලේ තියෙන ශක්තිය ස්පාර්ක් එකක් විදිහට එළියට එන්නේ නැත්නම් ඒක ලෝකය කවදාවත් දැනගන්නේ නැහැ. ඒ නිසා තමයි මම හැම විටම කියන්නේ තමන්ගේ ඇතුලේ තියෙන ශක්තිය උරගා බලන්න උත්සාහ කරන්න හැම විටම. මොකද හැම විටම ඒක ඔබගේ ඇඟ ඇතුලේ හැංගිලා තියෙන දෙයක්. ඔබට පුළුවන් මාළුවෙක් විදියට පීනන්න නම් ඔබ පීනන්න, ඔබට චීතා වගේ වේගෙන් දුවන්න පුළුවන් නම් ඔබ වේගෙන් දුවන්න, ඔබට වඳුරෙක් වගේ වේගෙන් ගස් නගින්න පුළුවන් නම් ඔබ ගස් නගින්න. මේකෙන් කියවෙන්නේ තමන්ගේ ඇඟ ඇතුලේ තියෙන ඒ අනන්‍ය වූ ශක්තිය පාවිච්චි කරන්න, වෙන කෙනෙක්ව කොපි කරන්න යන්න එපා. බිල් ගේට්ස් වරක් කියනවා හරි ලස්සන කියමනක්, ඔබ හැකිනම් ඔබ වෙන්න. මොකද හේතුව අනික් චරිත සියල්ලම ඒ චරිත විසින් මේ වන විට ලියාගෙන අවසන්. සුබ සතියක් වේවා. ලබන සතියේදීත් හමු වෙමු. Subscribe කරන්න, like කරන්න, ඒ වගේම bell icon එක click කරන්න. ඊළඟ වීඩියෝ වෙදී මේ විදිහටම
नोटिफिकेशन එකක් එන්න ගන්න. එකතු වෙන්න ජීවිතේ අපි සියලු දෙනා ශක්තිය හොයාගෙන ඉදිරියට යමු.